සුබ දවසක් වේවා දරම් මේ තාත්තේ පුතේ දෙවි අදර නියමිත සුවිශේෂයේ අනුව නම් ස්වාමින් වහන්සේ නේ ප්‍රතිහාරයක් කරනවා සුවිශේෂී ප්‍රතිහාරයක් හැබැයි මේ ප්‍රතිහාරය සිදු කරන්නේ කවුරු වෙනුවෙන්ද ඒක තමයි ඉස්සලාම් බලන්නට ඕනේ ප්‍රතිහාරය සිදු වෙන්නේ කොතනද කවුරු වෙනුවෙන්ද කොතනද නේ එතකොට දැන් කවුරු වෙනුවෙන්ද කියලා හැවොත් කාර්ය ස්වාමින් වහන්සේගේ වචනය අහන්න ආපු අය ස්වාමින් වහන්සේගේ දේශනාවන් අහන්න ආපු අය උන් වහන්සේ තුල ඇදහිල්ලක් ඇති කරගත්ත අය ඊට පස්සේ කොතනද කියලා හැවොත් කාර්ය උන් වහන්සේ සමග නැවතී සිටිය අය නේ එදුර මේ නිකන් ආව ගියා නෙමෙයි දවස් 3ක් උන්වහන්සේත් එක්ක එක තැන ඉඳගෙන උන්වහන්සේගේ මේ ආදරයේ පණිවිඩය භුක්ති විඳින අය දැන් ඒගොල්ලන්ට කියනවා නේ කඩන දෙන්න ගොලියෝ නැහැ කියනවා සමිනාන්සේ කියනවා ඔබ ගාමනා තියෙන්නේ ඒක දෙන්නකෝ මට ආ ඒක දෙනකොට උන්වහන්සේක ආශිර්වාද කරලා දෙනකොට ඉතුරු කූඩා 12ක් ඉතුරු වෙනවා 4000 5000 කෑවත් නේ ඉතුරු වෙනවා මේක තමයි වෙනස දෙවියන් වහන්සේගේ වචනේ අහගෙන දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරගෙන දෙවියන් වහන්සේගේ වචනය පිළිපදින්න කැමති නම් ඔබට ඇති වෙන අගහිඟකම් ඔක්කොම උන්වහන්සේ මගහරවලා ආයෙත් ලැබෙන්නට ඕන හැම දෙයක්ම නිසි කලට නිසි වේලාවට නිසි දවසේදී නිසි පුද්ගලයන් තුලින් ඔබට අයිති කරලා දෙනවාමයි මේ ධර්මතාවයේ මේ සත්‍යය තේරුම් ගන්න හරිම ලේසි. ඉතින් අපි අද ගොඩක් වෙලාවට බිසි. උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මහන්සි වෙනවා. උදේ ඉඳලා හැන්දෑ වෙනකම් අපි කරදර වෙනවා. මොනවටද? හොයන්න ඕනේ, අරග කරන්න ඕනේ, මේක කරන්නට ඕනේ, මේ ප්ලෑන් කරන්නට ඕනේ ගොඩක් දේවල්. ස්වාමීන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න උන්වහන්සේ හරි මොහොතේදී ඔබව හරි තැනට යවාවි. මම ස්වාමි කෙනෙක් වශයෙන් මේ අවුරුදු 27ට අත්දැක්කේ ඒක තමයි. ස්වාමින් වහන්සේගේ නම්, උන්වහන්සේ තුල නම්, උන්වහන්සේ සමග නම්, උන්වහන්සේ අපි අතර නම්, උන්වහන්සේගේ අතැඟිලි මත රැඳිලා නම්, උන්වහන්සේගේ බල ප්‍රාක්‍රමයේ දිස්වෙන්න සලස්වනවා නම්, ඒ ප්‍රතිහාරය උන්වහන්සේ නොපිරිහෙලා ඔබ මා වෙනුවෙන් ඉෂ්ට කරනවාමයි. එහෙනම් අත් දෙක වැදගෙන ඔබට මොනවද අවශ්‍යද දවසේදී ඒක මෙනෙහි කරලා බලන්න. ස්වාමීන් වහන්සේට මම මේ මොහොතේදී බාර දෙන්න. ප්‍රශ්නය බාර දෙන්න. දා මසුන්ව බාර දුන්නා. ඒ රොටි ටික බාර දුන්නා. උන්වහන්සේගේ අතට දෙන්න. උන්වහන්සේට පෙන්නලා මේ අපි ගාව තියෙනවයි කියලා වැඩක් නැහැ. උන්වහන්සේගේ අතට දෙන්න. උන්වහන්සේ ඒක අරගෙන ලස්සන්ට වැඩි දියුණු කරලා ඔබේ අතට ඉතුරු වෙන්නත් ආයේ දේවි චිස්පීඩයි.